අපේ සිහින YouTube channel එකට ඔයගොල්ලෝ ආදරයෙන් පිළිගන්නවා. අද අපි කුවක්ක කොළ සම්බෝලයක් හදමු. කුවක්ක කොළ කියන්නේ ශරීරයේ සීනි මට්ටම අඩු කරන ඖෂධීය ගුණ පිරුණු කොළ වර්ගයක්. රක්තහීනතාවය තියෙන අයටත් මේ කුවක්ක කොළ ගොඩක් ගුණදායකයි. කුවක්ක වලින් ශරීරයේ සීනි මට්ටම අඩු කරන නිසා නිරෝගී පුද්ගලයින් කුවක්ක කොළ වගේම ගෙඩිත් නිතරම නම් කන්න එපා. සතියකට එක සැරයක් විතර කෑවම හොඳටම ඇති. ඒ වගේම එක සැරේ ගොඩක් ආහාරයට ගන්නත් එපා. දියවැඩියා රෝගයේ තියෙන අය බෙහෙත් ප්‍රතිවර්ග පාවිච්චි කරනවා නම් ඒ අයත් මේ කුවක්ක කොළ සම්බෝලය සතියකට එක සැරයක් විතරක් අරගන්න. නැත්තම් ශරීරයේ සීනි මට්ටම ගොඩක්ම අඩු වෙලා ඒකෙන් ශරීරයට හානි වෙන්නත් පුළුවන්. එහෙනම් අපි බලමු මේ වගේ රසම රස කුවක්ක සම්බෝලයක් හදාගන්න අපිට මොනවද අවශ්‍ය කියලා. මේ තියෙන්නේ කුවක්ක කොළ. හොඳට හොදගත්තු කුවක්ක කොළ ටික මේ විදිහට එක උඩයක තියාගෙන එකට එකතු කරලා තද කරලා අල්ලගෙන හීනියට කපා ගන්න. ඔක්කොම කුවක්ක කොළ ටික මේ විදියට කපා ගන්න. දැන් පොඩි රතු ලුණු ගෙඩි 15ක් විතර අරගෙන ඒකත් හීනියට කපා ගන්න. අපි කපාගත්තු රතු ලුණු ටික දැන් මේ කෝවක්ක කොලයකට එකතු කරගන්න. ඊළඟට අව මිරිස් කරල් දෙකකුත් හීනියට කපාගෙන ඒකත් මේ කෝවක්ක කොලයකට එකතු කරගන්න. දැන් ගම්බිරිස් කුඩු තේ හැඳි කාලක් ලුණු කුඩු තේ හැඳි කාලක් එකතු කරගන්න. දැන් ගාගත්තු පොල් ටිකක් එකතු කරගන්න. දැන් මේ ඔක්කොම හොඳට මිශ්‍ර කරගන්න. අන්තිමට දෙහි පළුවක යෝෂත් එකතු කරලා ඔක්කොම හොඳට කලවම් කරගන්න. මේ බලන්න අපේ කෝවක්ක සම්බෝලේ. මේක හරියම රසවත් සම්බෝලයක්. ඔයගොල්ලොත් මේ වගේ රසවත් ගුණවත් කුවක්ක සම්බෝලයක් හදාගෙන රසවිඳී කියලා මම හිතනවා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයගොල්ලෝ තවම අපේ සිහින YouTube channel එක subscribe කරලා නැත්නම් මේ වීඩියෝ එක පහලින් තියෙන subscribe button එක press කරලා ඊට පස්සේ එන බෙල් අයිකන් එකත් ඕල් කරන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයගොල්ලන්ට බලන්න පුළුවන් වෙයි. එහෙමනම් තවත් අලුත් දවසක තවත් අලුත් රෙසිපි එකකින් අපි හම්බු වෙමු. මේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි.